ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම යුරෝපයේ බලවත්ම සහ ලෝකයේ හතරවෙනි බලවත්ම රාජ්‍ය විදිහට ජර්මනිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යුරෝපා රටවල් අතරින් වැඩිම සරණාගතයන් ප්‍රමාණයක් බාරගත් රට විදිහට ජර්මනිය සැලකෙනවා. වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව තම පුරවැසියන්ට සහ එරට සේවය කරන විදේශිකයන්ට ඉහළම වරප්‍රසාද ලබා දෙන රටක් විදිහට ජර්මනිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ජර්මනිය තුල අඩු ආදායම් ලබන පුද්ගලයන්ටත් ඉතාමත්ම ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින්න හැකියාව පවතිනවා. ඒ කාරණා සලකා බැලුව විට ජීවත් වෙන්න සහ අධ්‍යාපනය ලබන්න ලෝකේ හොඳම රටක් විදිහට ජර්මනිය හඳුන්වන්න පුළුවන්. මේ වීඩියෝවෙන් ජර්මනිය පිළිබඳ ඔබට වැදගත් වන සියලුම කාරණාවන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියාව පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු. ජර්මනියේ භූගෝලීය පිහිටීම අනුව එය මධ්‍යම යුරෝපා රටක් ලෙසින් සැලකෙනවා. නමුත් එය පොදුවේ දේශපාලනික වශයෙන් බටහිර යුරෝපා රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ජර්මනියට උතුරින් බෝල්ටික් මුහුද, ඩෙන්මාර්කය සහ උතුරු මුහුද පිහිටා තිබෙනවා. ඊට අමතරව දකුණින් සහ නැගෙනහිරින් ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව, චෙක් රිපබ්ලික් සහ පෝලන්තය පිහිටා තිබෙනවා. ජර්මනිය සම්පූර්ණ විශාලත්වයේ වර්ග කිලෝමීටර් 357,386ක් වෙනවා. ඒ වගේම උතුරු සහ බෝල්ටික් මුහුද ආශ්‍රිතව ජර්මනියට අයත් දූපත් 50කට ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. රටේ දකුණු ප්‍රදේශවලින් සුන්දර ඇල්ප්ස් කඳු වැටිය දැක ගන්න පුළුවන්. ඒ වගේම ජර්මනියේ උසම ස්ථානය මීටර් 2962ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ බර්ලින් නමින්. එම නගරය තුල මිලියන් 3.64ක ජනගහනයක් ජීවත් වෙනවා. බර්ලින් නගරයේ හැරුණු විට මියුනික්, කොලොන්, හැන්බර්ග්, ෆ්‍රැන්ක්ෆර්ට් වැනි නගර ජර්මනියේ විශාලම නගර විදිහට හඳුන්වන්න පුළුවන්. 2021 වර්ෂය වන විට ජර්මනියේ ජනගහනය මිලියන් 83.24ක් වෙනවා. ඒ අනුව ජර්මනිය යුරෝපයේ විශාලම ජනගහනය සිටින රට විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ යුරෝපා රටවල ජනගහන වර්ධනයේ ඍණාගයක් ගත්තත් ජර්මනිය එය ධනාගයක් ගන්නවා. එය ආර්ථික වර්ධනයට ඉතාමත්ම හොඳ සාධකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එම ජනගහනයෙන් 88.2%ක් ජර්මන් ජාතිකයන් වන අතර 3.4%ක් තුර්කි ජාතිකයන් වෙනවා. ඊට අමතරව 1%ක් ඉතාලි ජාතිකයන් සහ 5.5%ක් වෙනත් ජාතීන් ජීවත් වෙනවා. රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන්නේ ක්‍රිස්තියානි ආගමයි. එම ප්‍රතිශතයේ 54%ක් වෙනවා. ඊට අමතරව 40.7%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති අතර 4.3%ක් ඉස්ලාම් අදහනවා. ජර්මනියේ නිල භාෂාව ලෙසින් සැලකෙන්නේ ජර්මන් භාෂාවයි. ජනගහනයෙන් 95%කට වැඩි පිරිසක් ජර්මන් භාෂාව කතා කරන අතර රටේ නැගෙනහිර කලාපවල සුළු පිරිසක් කතා කරන්නේ සර්බියන් භාෂාවයි. වර්තමානයේදී ජර්මනිය ලෙසින් සැලකෙන ප්‍රදේශය තුල සියවස් ගණනාවක් පුරා ජර්මන් භාෂාව කතා කරන ගෝත්‍රිකයන් වාසය කර තිබෙනවා. පසු කාලීනව ජර්මානු ආණ්ඩුවේ පියා ලෙසින් සැලකෙන චාලිමේන්ගේ පාලනය යටතේ ඔවුන් ෆ්‍රැන්කිස් අධිරාජ්‍යයේ කොටසක් බවට පත් වෙනවා. 1914 ඇතිව පළමු ලෝක යුද්ධයෙන් ජර්මනියට දැඩි හානි සිදුවන අතර එම කාලය තුලදී මියගිය ජර්මානු සොල්දාදුවන් සංඛ්‍යාව මිලියන් 2කට ආසන්නයි. ඉන්පසු ඇඩෝල්ෆ් හිට්ලර් නැමැති තරුණ නායකයා විසින් ජර්මානු නාසි පක්ෂය ආරම්භ කරනවා. ඉතාමත්ම දරුණු ඒකාධිපතියෙක් වූ හිට්ලර් ප්‍රංශය ඇතුළු යුරෝපයේ බොහෝ ප්‍රදේශ යටත් කරගන්නේ මහා ජන සංහාරයක් සිදු කරමින්. කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් පරාජයට පත්වන අතර ඒත් සමග ජර්මනිය කොටස් දෙකකට බෙදී යනවා. ඒ කොටස් දෙක විදියට නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් නැගෙනහිර ජර්මනිය තුල පවතින්නේ සෝවියට් සංගමයේ බලපෑම යටතේ කොමියුනිස්ට් පාලනය. ඒ වගේම බටහිර ජර්මනිය තුල නිදහස් වෙළඳපොළ රාජ්‍යයක් පවතිනවා. එම කාලය තුල මිනිසුන් නැගෙනහිරින් බටහිරට පලා යාම වළක්වා තිබෙන්නේ බර්ලින් නැමැති තාපය ඉදිකිරීමෙන්. කෙසේ වෙතත් 1989 දී සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග බර්ලින් තාපය බිඳ දමනවා. ඉන්පසු 1990 ඔක්තෝබර් 3 වෙනිදා නැගෙනහිර සහ බටහිර ජර්මනිය එක්සත් රාජ්‍යයක් බවට පත්වෙනවා. වර්තමානයේදී යුරෝපයේ විශාලම ආර්ථිකයට හිමිකම් කියන්නේ ජර්මනියයි. ඒ වගේම ඔවුන් නේටෝ සංවිධානයේ G20, G7, යුරෝපා සංගමයේ සහ සෙන්ගන් සම්මුතියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වන විට ජර්මනිය සතුව යුනෙස්කෝ ලෝක උරුමයන් 51ක් තිබෙනවා. ඒ අනුව ලෝකයේ 3 වෙනි ඉහළම යුනෙස්කෝ ලෝක උරුමයන් තිබෙන රට විදියට ජර්මනිය හඳුන්වන්න පුළුවන්. ජර්මනියේ ජීවන තත්ත්වය සහ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ජර්මනිය ඉතාමත්ම ඉහළ ආදායම් ලබන අධිසංවර්ධිත රටක් විදියට හඳුන්වන්න පුළුවන්. 2021 වර්ෂය වන විට එහි දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 4.31ක් වෙනවා. එය ලෝකයේ 4 වෙනි විශාලම ආර්ථිකය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව දල්දේශීය නිෂ්පාදනය ජර්මනියට වඩා ඉදිරියෙන් සිටින්නේ ජපානය, චීනය සහ ඇමරිකාව පමණයි. මේ වන විට ජර්මනිය මිලදී ගැනීමේ බල සමානාත්මතාවය ඩොලර් ට්‍රිලියන් 4.7ක් වෙනවා.
ඒ අනුව 2021 වර්ෂය වන විට ජර්මනියට වඩා බල සමානාත්මතාවයක් ඇති රටවල් වන්නේ ජපානය, ඉන්දියාව, ඇමරිකාව සහ චීනය පමණයි. එහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ දක්වන නිෂ්පාදන විදියට යකඩ, වානේ, ගල් අඟුරු, සිමෙන්ති, වාහන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ආහාර පාන සහ නැව් නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ජර්මනිය ලෝකේ 9 වෙනි විශාලම කෘෂිකාර්මික නිෂ්පාදකයා විදියට සැලකෙනවා. එහි ප්‍රධානම කෘෂිකාර්මික නිෂ්පාදන විදියට තිරිඟු, බාර්ලි, පළතුරු, කිරි, ඌරු මස්, හරක් මස්, අර්ථාපල් සහ සීනි බීට් හඳුන්වන්න පුළුවන්. 2021 වර්ෂය වන විට ජර්මනියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 51,800ක් වෙනවා. එය ලෝකයේ 16 වෙනි ඉහළම ඒක පුද්ගල ආදායමයි. කාර්මික, විද්‍යාත්මක සහ තාක්ෂණික යන අංශ තුනෙන්ම ලෝකයේ ප්‍රධානියෙක් විදියට ජර්මනිය සැලකෙනවා. ඊට අමතරව ජර්මනිය විශිෂ්ටම සෞඛ්‍ය පද්ධතියකින් සහ ටියුෂන් නොමැති අධ්‍යාපනයකින් සමන්විතයි. ඒ වගේම ජර්මනිය වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව තම පුරවැසියන්ට ඉහළම වරප්‍රසාද ලබා දෙන රටක් විදියට ප්‍රසිද්ධයි. ඒ නිසා ජීවත් වෙන්න සහ රැකියා සඳහා ලෝකයේ හොඳම ස්ථානයක් විදියට ජර්මනිය හඳුන්වන්න පුළුවන්. ඔවුන් 2021 වන විට මානව සංවර්ධන දර්ශකයේ 6 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ වගේම ජර්මනිය ලෝකයේ 4 වෙනි ඉහළම වැටුප් ලබා දෙන රට ලෙසින් වාර්තා වෙනවා. එහි වැටුපේ පහළ සාමාන්‍ය යුරෝ 2079ක් වන අතර ඉහළ සාමාන්‍ය යුරෝ 7138ක් වෙනවා. ජර්මනිය තුල භාවිතා වන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. ජර්මනියේ පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය පිළිබඳ දැන් සොයා බලමු. ජර්මනියේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට වසර 5ක නීතියානුකූල පදිංචියක් අවශ්‍යයි. සරණාගතයන් ලෙස ජර්මනිය තුල ජීවත් වන පුද්ගලයන්ට ජර්මන් භාෂාව පිළිබඳ දැනුම සහ ස්ථිර ආදායමක් තිබේ නම් වසර 3කට පසුව ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. ස්වභාවීකරණය මගින් ජර්මනිය පුරවැසිභාවය ලබා ගැනීමට වසර 8ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍යයි. ඊට අමතරව ඒ සඳහා ජර්මන් ව්‍යවස්ථාවට පක්ෂපාතී වීම, උසාවියකින් දඩුවම් නොලබා තිබීම සහ ස්ථිර ආදායම් මාර්ගයක් තිබීම අත්‍යවශ්‍යයි. ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම අනුව ජර්මනියේ පාස්පෝර්ට් එක 3 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. එමගින් රටවල් 191කට වීසා ගැටලුවක් නොමැතිව සංචාරය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ජර්මනියේ අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. විදේශ අධ්‍යාපනය සඳහා ලෝකයේ හොඳම ගමනාන්තයක් විදියට ජර්මනිය හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වන විට එහි උපාධි අපේක්ෂිත විදේශීය සිසුන් 357,000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ඔවුන්ගේ භාෂාව ජර්මන් වුණත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරන පාඨමාලා විශාල ප්‍රමාණයක් තිබීම එයට හේතු විදියට හඳුන්වන්න පුළුවන්. ජර්මනියේ ස්ටුඩන්ට් වීසාවක් සම්පූර්ණ වීමට IELTS ලකුණු 6.5 මට්ටමට වඩා ඉහළ අගයක් තිබිය යුතුයි. එහි සාමාන්‍ය උපාධියක් සඳහා වසරක අධ්‍යයන ගාස්තු යුරෝ 3000කට ආසන්නයි. ඒ වගේම ජර්මනියේදී මාසයකට යුරෝ 500-800 අතර ජීවන වියදමක් වැය වෙනවා. කෙසේ වෙතත් එය අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ සහ සිසුවාගේ ජීවන රටාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.